සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා සීලු දිනාටම. ඉතින් අද මම ඔයාලට අරගෙන ආවේ ලිපේ හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් පොල් කේක් රෙසිපි එකක්. ඉතින් මේ පොල් කේක් එක හදාගන්න අවශ්‍ය කරන දේවල් කිරා ගන්න ඔයාට තරාදියක් එහෙම නැත්නම් මෙෂරින් කප් අවශ්‍ය වෙන්නේ නැහැ. ගෙදර තියෙන පීරිස අණු කෝප්පයක් පාවිච්චි කරලා අවශ්‍ය දේවල් කිරාගෙන ගොඩක් රසට මේ පොල් කේක් එක හදාගන්න පුළුවන්. බලමු කොහොමද හදාගන්නේ කියලා. ඉතින් අපි හැමෝගෙම ගෙවල් වල මෙන්න මේ වගේ පීරිසි අඬකෝප්ප තියෙනවා. ඉතින් මේ පීරිසි අඬකෝප්පයක් පාවිච්චි කරලා ඔයාට අවශ්‍ය දේවල් කිරා ගන්න පුළුවන්. අවශ්‍ය දේවල් ග්‍රෑම් වලින් කිරා ගන්න අවශ්‍ය නම් පහල ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ ග්‍රෑම් වලින් අවශ්‍ය ද්‍රව්‍ය සඳහන් කරලා තියෙනවා. එතනින් අරගන්නත් පුළුවන්. මුලින්ම මම මෙතන අරගත්ත ගාගත්ත පොල් පීරිසි අඬකෝප්ප දෙකක් පාම් පිටි පීරිසි අඬකෝප්ප එකක් දුඹුරු සීනි පීරිසි අඬකෝප්ප එකක්. ඉතින් දුඹුරු සීනි වෙනුවට ඔයාට සුදු සීනි උනත් පාවිච්චි කරන්න පුළුවන්. මුලින්ම මේකට අවශ්‍ය පෑන් පොල් එක හදාගමු. පෑන් එකක් ලිපේ තියලා ඒකට සීනි මෙසහැදි 4ක් එකතු කරගන්න. සීනි ටික අඩු ගින්දරේ ලස්සන පාටකට කළු කර ගන්න ඕනි. මෙන්න මේ වගේ කළු වෙනකොට පෑන් එක වටේට කරකවලා සීනි පැණි එක හදා ගන්න. මේ ගානට කළු වුණාට පස්සේ මං හැන්දේ මේ විදිහට පොඩ්ඩක් සීනි පැණි එක කලවම් කරලා ඒකට නටන උණු වතුර පීරිසි අඬකෝප්ප එකක් එකතු කර ගන්නවා. උණු වතුර එකතු කරාට පස්සේ සීනි පැණි එක මේ වගේ කැට හැදෙන්න බලනවා. හැන්දෙන් සීනි කැට මේ විදිහට දිය කර ගන්න. සීනි කැට සම්පූර්ණයෙන්ම දිය වුණාට පස්සේ ඉතුරු සීනි ටිකත් එකතු කර ගන්න. අපි සීනි මේසෙහිදී 4 එකතු කරෙත් සීනි පීරිසි අඬකෝප්ප එකේ තිබුණු සීනි වලින්මයි. ඒක ඉතුරු ටික තමයි මම දැන් එකතු කරේ. දැන් මම මේකට එනසාලට දෙකක්, කරාබුනේටි දෙකක්, කුරුඳු කෑල්ලක්, කබලේ බෙදලා කුඩු කරගත්ත කුඩු ටික එකතු කරගත්ත. ඒකටම සෝදුරු තෙහෙදි කාලකුත් එකතු කරගත්තා. ඒ දේවල් මේ විදිහට කලවම් කරගෙන මම මේකට ගාගත්ත පොල් පීරිසි අඬකෝප්ප දෙක එකතු කරගන්නවා. පොල් ටික එකතු කරලා හොඳට කලවම් කරගන්න. මෙන්න මේ වගේ ලස්සන පාටකට පැණි පොල් එක හදාගන්න. මේ වගේ ලස්සන පාටකට පැණි පොල් එක හදාගන්න. දැන් මම මේකට ලුණු තෙහෙදි භාගයක් එකතු කර ගන්නවා. ලුණු එකතු කරලා පැණි පොල් ටික හොඳට කලවම් කර ගන්න. ඉතින් මේක ගොඩක් වේලින් හදා ගන්න එපා. මෙන්න මේ වගේ තෙත ගතිය තියෙද්දිම ලිප් ඔෆ් කර ගන්න. ලිපෙන් අයින් කරගත්තට පස්සේ වෙන භාජනයකට අයින් කරලා පැණි පොල් එක නිවෙන්න තියන්න. ඒ අතරෙදි මම බිත්තර එකක් මේ විදිහට කඩලා භාජනයකට දාලා මේක විනාඩියක් විතර මේ විදිහට ගසා ගන්නවා. මේ විදිහට පෙනේනකම් බිත්තරේ විනාඩියක් විතර ගසා ගන්න. ගසාගත්ත බිත්තරය පැණිපොල් මිශ්‍රණයට එකතු කරගන්න. ඊළඟට මේක හොඳට කලවම් කරගන්න. ඊළඟට අපිට ඕනි වෙනවා පාම් පිටි පිරිසි අඬකෝප්ප එකක්. ඒකට මම බේකින් පවුඩර් තේහෙන්දි එකක් එකතු කරලා අපි හදාගත්ත පැණිපොල් එකට මේ ටික එකතු කරගන්නවා. මෙන්න මේ විදිහට හලලා එකතු කරගන්න පිටි ටික. ඊළඟට පැණි පොල් එකත් එක්ක පාම් පිටි ටික හොඳට මේ විදිහට කලවම් කරගන්න. මේකට මම වැනිලා තේ හැඳුකුත් එකතු කරගත්තා. මේ දේවල් ඔක්කොම මේ විදිහට හොඳට කලවම් කරගන්න.
අද මම මේ කේක් එක බේක් කරගන්න ලිපේ. ඉතින් ලිපේ මේ විදිහට pan එකක් තියාගෙන ඒක ඇතුලෙන් වයර් එකක් තියාගෙන හොඳට සීල් වෙන්න වහ ගන්න පුළුවන්. පියනකින් හරි එහෙම නැත්නම් මේ වගේ භාජනයකින් හරි මේක වහ ගන්න. ඇතුලේ තියෙන රස්නේ එලියට යන්නේ නැති විදිහට මේක හොඳට සීල් වෙන්න ඕනි. ඊළඟට විනාඩි 10ක් ලිපේ අඩුම කිඳරේ මේක ප්‍රී හීට් කරගන්න. ඒ අතරෙදි කේක් ට්‍රේ එකට මම ඔයිල් পেපර් එකක් දාලා ඔයිල් পেපර් එකේ පොල් තෙල් ටිකක් ගාලා මේ විදිහට අපි හදාගත්ත කේක් බැටර් එක එකට දා ගන්නවා. ඊළඟට මේ විදිහට මතු පිට ලස්සනට හදා ගන්න. කේක් එක පොඩ්ඩක් මේ විදිහට ටැප් කරලා මම ප්‍රී හීට් කරගත්ත පෑන් එක ඇතුලින් අපේ කේක් ට්‍රේ එක තියා ගන්නවා. මේක හොඳට මං ඉස්සෙල්ලා කිව්වා වගේ රස්නේ එලියට යන්නේ නැති වෙන්න හොඳට වහ ගන්න ඕනි. මේ විදිහට වහලා පැය භාගයක් කේක් එක බේක් කරගන්න. පැය භාගයකට පස්සේ ඔයාට පුළුවන් මේක බේක් වෙලාද කියලා බලන්න ටූත්පික් එකක් පාවිච්චි කරලා කේක් එක බේක් වෙලාද කියලා බලන්න පුළුවන්. කේක් එක මතු පිට තෙත ගතිය පොඩ්ඩක්වත් නැහැ. ඉතින් ඒ නිසා මම මේක ලිපෙන් අයින් කර ගන්නවා. ලිපෙන් අයින් කරගත්තට පස්සේ කේක් එක ටිකක් වෙලා නිවෙන්න තියන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් වටේ මේ විදිහට පොඩ්ඩක් බුරුල් කරලා මේක අනිත් පැත්ත හරව ගන්න. අවණිකේ බේකලා වගේම ගොඩක් ලස්සනට මේ කේක් එක බේක් වෙලා තියෙනවා. ඉතින් හරිම ලේසියෙන් ගෙදර තේබුණ වෙලාවට ඔයාට මේ විදිහට පොල් කේක් හදා ගන්න පුළුවන්. අවන් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම කිරා ගන්න තරාදී මිශ්‍රින් කප් අවශ්‍ය වෙන්නේ නැහැ. ගෙදර තියෙන පීරිසි අඬු කෝප්පෙන් අවශ්‍ය දේවල් කිරාගෙන ගොඩක් රසට ඔයාට මේ පොල් කේක් එක හදා ගන්න පුළුවන්. ඉතින් ඔයත් මේ විදිහට පොල් කේක් හදලා රස කොහොමද කියලා පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න කියලාත් ආදරෙන් මතක් කරනවා. මේ වගේම රසබර වීඩියෝ එකකින් ආයෙත් දවසක හම්බ වෙමු. හැම දිනාටම සුබ දවසක්.